නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චිත්තං ගුත්තං සුඛාවහන්ති සිත රැකීමෙන් සැපගෙන දෙනවා සිත රැකගන්න සැප ලබන දවසක් වේවා අද උදෑසනින්ම භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් බණ පදයක් සිහි කරමින් දවස ආරම්භ කරමු හිතම එකම ධර්මයක් සැප හෝ දුක ලබා දෙන සැප ලබා දෙන්නේ සිත විසින් දුක ලබා දෙන්නේ සිත විසින් හොඳට හදාගත්තු හිතෙන් සැප ලබනවා වරදවාගත් සිතින් දුක ලැබෙනවා වරදවාගත් සිතින් ලැබෙන දුක සතුරෙක්වත් අපිට කරන්නේ නැහැ ඒ තරම් විපත් කර දෙනවා වරදවාගත් හිත නිරේට තිරිසන් ලෝකෙට ප්‍රේත ලෝකෙට අපිව ගෙනියන්නෙත් මේ හිතමයි හදාගත්තු හොඳ හිත මව්පියන්ට ඥාතීන්ටවත් කරන්න බැරි යහපත කර දෙනවා දෙව්ලොවට මනුෂ්‍ය ලෝකෙට සක්විති රජකමට සිටු තනතුරට ගෙන යන්නේ පින සසර ගමනේ දිව්‍ය ලෝකවල සුව විඳින්නේ පින නිසා හදාගත්තු හිත නිසා අවසානයේ සියලු දුක් නැති අමා මහ නිවනට පත්වන්නෙත් මේ හදාගත්තු හිත නිසා හිත රැකගත්තොත් හිත ආරක්ෂා කරගත්තොත් සැප විඳින්න පුළුවන් හිත රාග ද්වේෂ මෝහ වලින් කෙලසවාගෙන සත්ව ඝාතන සොරකම් ආදී පස්පව් කරගත්තොත් හැමදාම තැවෙන්න දුක් විඳින්නයි හේතු වෙන්නේ ඒ නිසා අදිෂ්ඨාන කරගන්න ඕනේ අද දවසේ මම ධර්මානුකූලව භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව හිත රැකගන්නවා හිත රැකගන්න නිකම් බෑ ධර්මයක් මනසිකාර කරන්න ඕන බුදුගුණ හරි සිහි කරන්නට ඕන. අරහම් බුදුගුණේ සම්මා සම්බුදුගුණේ බුදුගුණ නමේ හිතනවා. සියලු සත්‍යෝ සුවපත් වේවා වගේ අරමුණක් ගන්නවා. සංස්කාර අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් හිතනවා. ආන්නේ විදියට සිහිය පවත්වනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා. කියවනවා. ඒ විදියෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ හිත රැකගන්නට. ආනාපාන සති වගේ කමටහනක් අරගෙන හුස්ම ඇතුල්වීම පිටවීම දිහාම බලනෝ නැවත නැවත මේ හිත එහෙම යනෝ දඟ කරනෝ බොහොම අකීකරුයි මේ හිත එක තැනක පවතින්නේ නැහැ එක අරමුණක තියෙන්නේ නමුත් නැවත නැවත උත්සාහ කළොත් විවේක තැනක වාඩි වෙලා කය ඍජු කරගෙන නිදහසේ රුක් මුලක වනසෙනසුනක විවේක කාමරයක හරි හුස්ම දිහාම බලනෝ නැවත නැවත බලනකොට ටිකක් වටපිට ගිහිල්ලා දුර ගිහිල්ලා නැවත එතෙන්ට එයි. නැවත නැවත වීරය කරද්දි වැඩි වෙලාවක් හිත තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙච්ච සිතේ සමාධිය තියෙනවා. සමාධියේ සුව ලැබෙනවා. ධාන සුව තියෙනවා. ධාන සුවේ කාම සුවේට වඩා කෝටි ප්‍රකෝටි ගුණයෙන් අනන්තයි. අප්‍රමාණ අහසට පොළොව වගේ මේ කාමයයි ධානයයි. දැන් ධානයේ නිහඬ බව සුවයි. ඊළඟට විපස්සනා වඩමින් අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණ අවබෝධ කරගෙන නාම රූපයන් විනිවිද දැකීමෙන් සියලුම දුකින් මිදෙන්නත් හේතු වෙන ඒ සිත රැකගත යුත්තේ ලෙසයි සිත රැකීමෙන් සුගති සැප නිවන් සැප කියන සියලු සැප ලැබෙනවා ඒ නිසා අද දවසේ මට මගේ හිත රැකගන ලැබේවා කියලා අදිෂ්ඨාන කරමු සැමට සම්මා සම්බුදු සරණයි